වන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට සුජිත් විතානපතරණ ගෙනෙන තොරතුරු හෙටත් බලාපොරොත්තු වන්න. මේ අතර එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ තවත් විශාල මොහොදු කොටි කඳවුරක් අත්පත් කර ගැනීම. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සටන් පෙරමුණේ අප නියෝජිත අනුර දොරකුඹරගෙන්. මෙම ප්‍රදේශයේ එල්ටීටී ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම වන්නේ මානුෂීය මෙහෙයුමේ ලැබූ තවත් සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි. මෙම ප්‍රදේශයේ එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන මර්මස්ථානයක් පිහිටි බැවින් ජීවිත යුතුයි සමිරුවන්ගේ ගමන අඩාල කිරීමට ත්‍රස්තවාදීන් ප්‍රබල ප්‍රහාර එල්ල කළේ. ඒ ත්‍රස්තවාදීන්ට විශ්මයේ ජනක ප්‍රහාරයක් එල්ල කරමින් උපක්‍රමශීලීව මෙම ප්‍රදේශයට ඇතුළු වීමට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ රණවිරුවන් සමත් වුණා. මේ අනුව පුදුකුරුදුප්පු නැගෙනහිර දෙසට ගමන් කළ රණවිරුවන් එල්ටීටීයේ මෙම දැවැන්ත මුහුදු කොටේ කඳවුර අත්පත් කරගත්තා. භාවිතයකට සබ්මැරිනයක් මේ තිබී අත්පත් කර ගැනීම විශේෂත්වයක්. අත්හදා බැලීම සඳහා හෝ මුහුදු ගමන් සඳහා ත්‍රස්තවාදීන් මෙම සබ්මැරිනේ භාවිතා කළා විය හැකි බව සටන් දිමේ සිටින රණවිරුවන් සඳහන් කරනවා. දිය යටින් ගොස් නැව් වලට ප්‍රහාර එල්ල කළ හැකි විශාල බෝම්බයක්ද මෙම කඳවුරේ තිබී රණවිරුවන් සොයාගත්තා. විශාල නැවක් වූද මෙම බෝම්බේ පුපුරවා හැරීමෙන් විනාශ කළ හැකි. එමෙන්ම මුහුදු කොටින්ගේ බෝට්ටුවක්ද රණවිරුවන් අත්පත් කරගත්තා. නැව් ගමන් නිරීක්ෂණය සඳහා යොදා ගන්න උපකරණද මෙහි තිබී අත්පත් කර ගැනීමට රණවිරුවන් සමත් වුණා. චන්ද්‍රිකා පණිවුඩ හෝමාර උපකරණ හා නවීනතම පරිගණක උපකරණ මෙහි තිබී සොයා ගැනීමෙන් මුහුදු කොටින්ගේ තවත් සැඟවුණු තොරතුරු රැසක් හෙළි වෙනවා. විශේෂයෙන්ම මෙම කඳවුරේ සිටි ත්‍රස්තවාදීන් විදේශ රටවල නියෝජිතයන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට තහවුරු වෙනවා. විශාල විනාශයක් සිදු කළ හැකි පුද්ගල නාශක බෝම්බද මෙහිදී වීරණවිරුවන් අත්පත් කරගත්තා. ඒවා විශාල වශයෙන් ත්‍රස්තවාදීන් වැඩි දියුණු කර තිබෙනවා. අති ආරක්ෂිත ප්‍රදේශයක එල්ටීටී ත්‍රස්තවාදීන් මෙම කඳවුර පවත්වාගෙන ගියද ගුවන් හමුදාවේ උකුසු ඇසින් ගැලවීමට නොහැකි වී ඇති අයුරු දැකගත හැකි. ගුවන් හමුදාව අතිසාර්ථක ප්‍රහාර කිහිපයක් මෙම මුහුදු කොටි කඳවුරට එල්ල කිරීමෙන් මෙහි කටයුතු අඩපණ වී තිබෙනවා. ත්‍රස්තවාදීන්ගේ තවත් උපකරණ රැසක් අත්පත් කර ගැනීමට හත්වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් සමත් වුණා. කූගර් වර්ගයේ රිපීටර් සහිත සන්නිවේදන උපකරණ පහක්, අති රැගෙන යා හැකි කුඩා වර්ගයේ සන්නිවේදන යන්ත්‍ර හතරක්, T56 වර්ගයේ ගිනි අවි දෙකක්ද මේ අතර වෙනවා. මිලිමීටර් 120 ප්‍රමාණයේ බවට සැක කළ හැකි කාලතුවක් වූ අධික කොටසක්ද රණවිරුවන් සොයාගත්තා. දෙවැන්ත මුහුදු ප්‍රදේශයක පැවති එල්ටීටී මුහුදු ක්‍රියාකාරීත්වය දැන් සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙනවා. මෙවැනි උපකරණ සොයා ගැනීමෙන් මුහුදු කොටි ක්‍රියාකාරීත්වය තවදුරටත් සීමා වන බව සඳහන් කළ හැකි. විමංග විජේතුංග, වසන්ත බණ්ඩාර සමග මම අනුර දොරකුඹුර.